පහුගිය දවසකදී එහෙම නැත්නම් අද දවසේදී මහින්ද රාජපක්ෂ අපේ අග්‍රාමාත්‍යවරයා MCC ගිවිසුම ගැන යමක් කියලා දිනවා. එතුමා කියලා දිනවා එතුමා පුදුමනපත් වෙනවා කියලා. අපි ඇයි MCC ගිවිසුම ඉරලා විසි කරනවා කියලා කිව්වේ කියලා සෛත් ප්‍රේමදාස මහත්මයා මතක ඇති. ශ්‍රී ලංකා නිදහස් චතුරස්‍රයේ දොර උද්ඝෝෂණය කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක්ට පොරොන්දුක් වුණා MCC ගිවිසුම සම්පූර්ණ තියෙන එක ඉරලා විසි කරලා සම්පූර්ණ අලුත් එකක් එක කොහොමද සංවිධානය වෙන්න ඕනේ කියන එක පිළිබඳව කතා කරනවා කියලා. මම දන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයයි කලබලලා මම දන්නා මහින්ද රාජපක්ෂ මහත්තයව ට්විටර් පණිවිඩ ගහන්නේ එතුමාගේ කවුරු කෙනෙක් තමයි ට්විටර් පණිවිඩ ගහන්නේ නැත්තේ. හරියට මහින්ද රාජපක්ෂ මහත්තයෙන් අහලා ගැහුවත් දන්නේ නැහැ. හැබැයි අර බලලා මල්ලෙන් එළියට පැන්නා වගේ MCC ගිවිසුම අත්සන් කරනවා කියන එක නම් පේන්න දිනවා. මම දැක්කා හෙඩ්ලයින් නිවුස් එකෙත් විශේෂ සාකච්ඡාවක් ලබා දීලා තිබුණා දොස්තර රමේෂ් පතිරණ මහත්තයා. එතුමත් කියලා තිබුණා පැහැදිලිවම MCC ගිවිසුම හොඳ ඒවල් ටික එකතු කරලා අත්සන් කරනවා කියලා. ඉතින් මේ එදා මැතිවරණට ඉස්සෙල්ලා කරපු දේවල් මැතිවරණේ පස්සේ කතා කරන දේවල් හාත්පසින් වෙනස් වීම සම්බන්ධයෙන් අපි මේ දවස්වල ඉතාම කලබලයක් නෙමෙයි අපිට පුංචි හීන් සතුටක් දැනෙනවා. මොකද රට ගැන මහා ලොකුවට කියපු එක අපි කොහේ බොරුවක් කියලා ඒවද පොඩ පොඩ ඔප්පු වෙන්න පවතිනවා. දැක ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයක් ළඟ කුණු බක්කි වලින් අපේ රටේ ජනතාව තමන්ට කන්න ඕන එලෝලු එකතු කරන තත්ත්වයකට ඔබයි අපේ විරුවාගේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. මම හිතනවා මේක කවුරුත් බලාපොරොත්තු වෙන්නේ සුර පුරයක් වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. රටේ ඉඩම් විකුණන්න පටන් ගන්න නැති වෙයි කියලායි බලාපොරොත්තු වෙන්නේ. ඥාති සංග්‍රහයට ඉඩ නොතබයි කියලායි බලාපොරොත්තු වෙන්නේ. ඒ බලාපොරොත්තු ඔක්කොම සුණු විසුණු වෙලා මම හිතනවා ජනතාව බලාපොරොත්තු වෙච්ච යුගය කිසිසේත්ම නොලැබී හඬපටවලට යට කරලා හඬපටවලින් ගොඩ යාමක් සඳහා දැන් මිනිස්සු කුණු බක්කි ගාන එළවලු කන්නත් ඒ වගේම මංකොල්ල කන්න රතුළුණු පටන් ගන්නත් ඒ වගේම ඥාති සංග්‍රහයේ රැඟුම් බලන්නත් මේ රට නිර්මාණය කරලා දුන්න 69 ලක්ෂයට යමක් හිතන්නේ ඉතුරු කරලා තියෙනවා කියන එක තමයි අපිට මතක් කරන්න ඕනේ. මම දැක්කා ජනතා විමුක්ති පෙරමුණත් වෝහරික විගණනේ සම්බන්ධයෙන් මහ බැංකුවේ වෝහරික විගණනේ සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. තුමන්ලා කතානායකතුමාගෙන් දැඩි ඉල්ලීමක් කරලා තමයි තියෙනවා. හෙට දවසේදී පාර්ලිමේන්තුවේදී මේ දීර්ඝ වශයෙන් සාකච්ඡා වෙන්නට ගොඩක් දුරට ඉඩ තියෙනවා. මට තාම තේරුම් ගන්නට බෑ කොහොමද නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඒ කතානායකතුමාට කියන්නේ ඉදිරිපත් කරන්න ඕනේ නැහැ කියන එක. ඒක කතානායකතුමාට තියෙන බලතලයක්. අපිත් විශ්වාස කරන කතානායකතුමා මේ 69 ලක්ෂයේ විශාලම ප්‍රශ්න වුණේ මේ මහ බැංකු මංකොල්ලේ. මේ මහ බැංකුවේ මංකොල්ලය කොහොමද සිදු වුණේ කියන එක මහජනතාවට අපේ පැත්ත වෙන්න පුළුවන් ඒ පැත්ත වෙන්න පුළුවන් කවුරු කවුරුත් කවුද මේවට වග කියන්න ඕනේ කොහොමද මේවා සිදු වෙලා තියෙන්නේ. මහ බැංකුවේ මුදල් වංචාව ගැන පාරේ ඉන්න අහිංසක මිනිහ පවා කතා කරාට මොකද්ද ඒකේ තිබුණ අන්තර්ගතය කියන එක මිනිස්සු නොදැනුවත්ව හිටියා. මොකද ඒකට බිල්ලෝ මැව්වා මේ රටේ තුල මහා කෝටි ගාණක් වංචා කරා කියන බිල්ලෙක් මැව්වා. මම විශ්වාස කරනවා ඒ බිල්ලත් එක්කම ඇත්ත බිල්ලවත් එළියට ගන්න පුළුවන් හොඳම අවස්ථාවක් තියෙන වෝහාරික විගණනේ. ඇයි පාර්ලිමේන්තුවේ එම වළක්වන්න උත්සාහ කරන්නේ? ඒ නිසා මම දැක ජනතා විමුක්ති පෙරමුණේ කෝප් සභාපතිවරයා රීටි අපේ සුනන්ති සහෝදර තුමා මේ සම්බන්ධයෙන් දැඩිව කියලා තියෙනවා. මේක ඉදිරිපත් කරන්න කෝප් එකක් නැහැ කියලා නෙමෙයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට තියෙනවා අයිතියක්. ඒ වගේම කතානායකතුමාට තමයි ඒක බලතල තියෙන්නේ. මේ පාර්ලිමේන්තුවේ සභාගත කිරීම දිනසම විශ්වාස කරනවා. මේක තුලින් විශාල කරුණු කාරණා ටිකක් ලංකාවේ එලි කරන්න පුළුවන් වෙයි. සමහර කණ්ඩායම් මේවා ඉදිරිපත් කරන්න කැමති නැතුණාට සමහර මාධ්‍ය ආයතන තුලින් ලංකාවේ ජනතාව මුලා කරාට මම ඉල්ලීමක් කරනවා ආදරෙන්. මේ රටට ආදරය කරන මාධ්‍ය නාලිකා හැටියට ඒවත් ඒ විදිහටම ඉදිරිපත් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. සෛත් ප්‍රේමදාස මහත්මයා කරෝ ජයසූරිය මහත්මයාත් එක්ක සාකච්ඡා කරා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මේ ඉදිරි දින කීපෙදී මේ සම්බන්ධයෙන් අන්තිම අවසන් නිගමනයට එන්න මුදල් අපිට අවස්ථාවල් යන්න පුළුවන් පාරවල් දෙක තුනක් තියෙනවා. හොඳම පාර තෝරගෙන ජනතාවට සේවය කරන්න පුළුවන් විනීත භාවයක් තියෙන පාර තමයි තෝරගන්නට ඕනේ. දඩබ්බර තනි පාරක යන්නත් පුළුවන්. නමුත් මිනිසුත් එක්ක ඔක්කොම එකතු වෙලා යන්න පුළුවන්. සියලු දෙනාට එකතු වෙලා යන්න පුළුවන් පාරක යන්නත් පුළුවන්. ඒ නිසා ඒ පාර නිර්මාණය කරමින් මේ අවස්ථාවටපත් වෙනවා. අපි බොහෝ දුරට 26 වෙනිදාට තියන්නේ පක්ෂය සම්බන්ධයෙන් රටේ ජීවන වියදම මේ තියෙන මන්ත්‍රී මර්ධනයට ඒ වගේම අපේ ඉදිරි ගමන සම්බන්ධයෙන් සෛත් ප්‍රේමදාස මහත්මයා සහ සංධානය නායකයන්ගේ ප්‍රධානත්වයෙන් අපි බලාපොරොත්තු වෙන විශ්වය වෙනදට සම්මන්ත්‍රණය පවත්වන විශාල සම්මන්ත්‍රණයක් පක්ෂයේ කොඳුනාරටිය බඳු සියලු පළාත් පාලන නියෝජිත පළාත් පාලන අපේක්ෂකයෝ පළාත් සභා අපේක්ෂකයෝ පළාත් සභා හිටපු මන්ත්‍රීවරු ඇතුළු සංවිධායකවරු ඇතුළු සියලුම පක්ෂයේ ප්‍රධාන ක්‍රියාකාරීන් කොළඹ ස්ථානයක ගෙනල්ලා පක්ෂයේ ඉදිරි ගමන පිළිබඳවත් දැන්ට ක්‍රියාත්මක වෙන මර්ධනය සම්බන්ධවත් ඒ වගේම නොහිතූ නොපැතූ ජීවන විදම සම්බන්ධවත් කරුණු කාරණා සම්මන්ත්‍රණ මාලාවකින් පටන් ගන්න
එයින් පස්සේ අපි ගන්නව ක්‍රියාමාර්ග මැතිවරණයට යනකොට ගන්න ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දර සාකච්ඡාව අපිට බෝධුරට ඉදිරි තියෙනවා. නෑ විශ්වාස කරනවාද අපි අපි තමයි පොඩ්ඩක් දඩබ්බර තීන්දුවල ඉන්නේ. නමුත් නායකයෙක් හැටියට විපක්ෂ නායකතුමා ඉතාම සියලු දෙනා සම්බන්ධ කරගෙන මේ සම්බන්ධයෙන් සාධාරණ විසඳුම් කරල මෙන්න තමයි තුමාගේ මූලික උත්සාහය තියෙන්නේ. මම විශ්වාස කරනවා අපිට එතනට යන්න පුළුවන් වෙයි. සියලු දෙනා කැපකිරීම කරන්න ඕනේ. විපක්ෂ නායකතුමා කැපකිරීම කරනවා, අපි කැපකිරීම කරන්න ඕනේ. ඉන්න වත්මන් නායකයා කැපකිරීම කරන්න ඕනේ. කරුණ ජයසිරි මැතිතුමා කැමති නැහැ, එතුමා කැපකිරීම කරන්න ඕනේ. පක්ෂයක් හැටියට අපිට එකතු වෙලා යනවා නම් සියලු දෙනාගේ කැපකිරීම අවශ්‍ය වෙනවා. ඒ වගේම මම හිතනවා අපි අතරින් වෙච්ච වැරදි වටහාගෙන පාක්ෂිකයට ඒවා නැවතතාවක් අවංකව ලං වෙලා මේ දැවැන්ත රට නිදහසින් නිදහස ලබාගත් එක්සත් ජාතික පක්ෂය නැවත අලුතෙන් නිර්මාණය වෙන්න, රීබ්‍රෑන්ඩ් වෙන්න, අලුතින් හිතන විදියකට, අලුතින් දකින විදියකට, අලුතින් අපේ මතවාදයන් හදා ගන්න විදියට සියලු සන්ධානි සියලුම පක්ෂ සමාජිකුත් එක්ක එකතු වෙලා අලුත් වැඩසටහනකට යන තමයි අපි උත්සාහ කළ යුත්තේ කියන එකයි අපේ මතයේදී මම විශ්වාස කරනවා. සෛත් ප්‍රේමදාස මහත්තයා යන ගමන හරි, එතුමාට රනිල් වික්‍රමසිංහ මහත්තයා කපල යන්නවත්, කරුණ ජයසිරි මහත්තයා කපල යන්නවත්, පක්ෂයේ එතුමාට විරුද්ධ වෙන කට්ටිය කපල යන්නවත් කිසිම අවස්ථාවක උමනාවක් නැහැ. ඒ වා කියන්නේ බහුතර මතයට කන් දෙමු කියලා. ඒ බහුතර මතය කියන්නේ මන්ත්‍රීවරු ගේන්නේ ගමේ ඉන්න මිනිහගේ මතේ, අපි ගේන්නේ අපේ ඉන්න මිනිස්සු කියන අපිට කරන ඉල්ලීමේ මතේ. ඒසාව විශ්වාස කරනවා ඒකර කන් දෙයි කියලා මේ සියලු නායකයෝ. මට විශ්වාසයක් තියෙනවා මේ සති අන්තයේ වෙනකොට මේ ප්‍රශ්නේ සම්පූර්ණ විසඳුමක් ලබා ගන්න අපිට අනිවාර්යෙන් හැකියාවක් තියෙනවා.